ආඩ් කබ්‍රාල් මැතුමාට මම තැපැල් කරලා යවන්නම් මේකේ තියෙන අපේ කාලේ කරපු ව්‍යාපෘති ටික for 15 billion we have for 15 billion dollars we have projects which we have started signed contracted out of that 2.2 billion we have disbursed during our period and it is very clear world bank projects adb projects jica projects coica projects every project is in this and we also had to pay a huge amount of loans but mahinda rajapaksa government had taken navunati varayawal ගුවන් යානා නැති ගුවන් තොටුපළවල් ඒ වගේම කැලෑවල් වල ක්‍රිකට් ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලාවල් ඒ කෝටි ගානක ණය ගෙවන්න උනේ අපට ඒක තමයි ඔන්න ලක්ෂණ ගෙල්ල බස් පොයින්ට් බෝඩ කපි අඩ්‍රබ කබ්‍රාලි ලීවි කබ්‍රාල් නියෝජ්‍ය අපතුමා කතා කළා that's not a point of order honorable lakshman kilella yeah he should answer yeah please continue honorable minister please yeah continue. yeah Honorable member, please come. Oh. Honorable opposition. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එතුමා කියනවා අජිත්‍යමත් කබ්‍රාල් මැතිතුමා කතා කරන පස්සේ මෙතුමයි කතා වහගෙන ඉන්නෝ එතුමා උත්තර දුන්නේ ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නකට මොන ලෝකෙද කියලා දින්නේ නැත්නම් ඉන්නවනේ කියලා. Thank you. ඔබතුමා වයර් මාර්ගර උදේපාන්. කබීර් කෂියම්. ගරු සභාපතිතුමනි ප්‍රසන්න මැතිතුමාට කියන්නම් මේ මහා බැංකුව ගැන කතා කරනකොට අර perpetual treasury එකට license එක දෙන්න කිව්වේ කබ්‍රාල් මහත්තයා perpetual treasury එකේ අධ්‍යක්ෂකවරිය කබ්‍රාල්ගේ අක්කද කොහෙද ඉතින් මේ අපෙන් අහන්න එපා ඔය මිනිහගෙන් අහගන්න අපෙන් අහන්න එන්න නැතුව ඇත්ත හොරු කොහෙද කියලා දැන්වත් හොයාගන්න සභාපතිතුමනි මට ලොකු සතුටක් අද මේ මහා මාර්ග අමාත්‍යාංශයේ විවාදයට සම්බන්ධ වෙන්න වෙන මොකුත් නෙවෙයි ඒ ඇමතිවරයා මගේ හොඳ මිත්‍රයෙක් මම ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මැතිතුමා මොනවා කිව්වත් මං හිතනවා දක්ෂයෙක් අපේ පැත්තේ ඉන්නකොටත් දක්ෂයි ඒ පැත්තේ ඉන්නකොටත් දක්ෂයි ඒක මං කියන්න ඕනේ ඒ දක්ෂ ඇමතුමාට බරපතල වගකීමක් බාර දීලා තියෙනවා මොකද මේ අමාත්‍යාංශය ඊටම වැදගත් මම එහෙම කියන්නේ කරු ඇමතුමනි ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා අපේ විපක්ෂ නායකතුමා හරියට කිව්වා ප්‍රවාහනය මහමාර්ග රටේ ආර්ථික සංවර්ධනයේ කොච්චර දායක වෙනවද කියලා. ඒක එතුමා ලස්සනට කිව්වා. ඒක උදාහරණයක් හැටියට ගත්තම කරු ඇමතුමනි කොළඹ නගරයට දවසකට ඇස්ටිමේන්තු කරුම ලක්ෂ 10ක ජනගහනයක් එක දවසකට ඇතුළත් වෙනවා. ඒ වගේම වාහන ප්‍රමාණය දවසකට කොළඹ නගරයකට ලක්ෂ 3ක් වාහන ඇතුළත් වෙනවා. දැන් වැඩිත් ඇති. මේ වාහන තදබදය නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන දාහනය වීම සහ කාලේ අපතේ යෑම නිසා දවසකට අපේ රටට පාඩුව කෝටි 100යි. එතකොට වසරකට පාඩුව හැදුවා නම් කෝටි 36500යි. මේක බරපතල පාඩුවක්. ඒ නිසාම තමයි අපේ රජය බලයට ආපු ගමන් 2015 අපි ඕම අමාරුවෙන් මේ කොළඹ නගරය තුල තියෙන තදබදය අඩු කරන්න රටට වෙන මේ පාඩුව නතර කරන්න අපි ලොකු ආයෝජනයක් කරා. අපි පළමුවෙන්ම නව කැලණි පාලම කිලෝමීටර් 2.5 කුළුණ මත හදන නව කැලණි පාලම මිලියන 40,000ක් වැය කරලා අපි ඒක ආයෝජනය කරලා ඒකේ වැඩ ආරම්භ කරා. දැන් කොළඹ ඇතුළට එනකොට ඔබතුමන්ලා දකින්න විශාල වැඩක් වෙනවා. ඒක සිද්ධ වුණේ අපි 2016 ලක්ෂ්මන් කිරියල් ඇමතුමායි කාලේ මුල් ගල් තියලා වැඩ ආරම්භ කරා. ඒ වගේම OCH3 පිටටට වටරවුම් පාර කඩවත කෙරවල පිටිය කොටස කිලෝමීටර් 9.5ක් වන්දිතික ගෙවලා සම්පූර්ණ කරලා ඒ පාර අපි විවෘත කරා. ඒක කෙලින්ම මත්තල සිට කෙලින්ම කටුනායක ගුවන් තොටුපළට දැන් යන්න පුළුවන් අධිවේගී මාර්ගය හරහා අපි ඒක ක්‍රියාත්මක කරලා ඉවර කරා. ඉඟුරුකඩේ හන්දියේ සිට වරාය චෛත්‍ය හරහා කුළුණු මත ඉන්දිකරන අධිවේගී මාර්ගය ගාල්මෝදර පිටිය දක්වාම අපි මුල්ගල් තියලා කොන්ත්‍රාත් එක අවෝඩ් කරලා වැඩ ආරම්භ කරලා තියෙනවා. කිලෝමීටර් 5.5ක්. ඒ වගේම අපිට බැරි වුණේ ඔරුගොඩවත්ත රාජගිරිය අධිවේගී මාර්ගය ආරම්භ කරන්න හැබැයි අපි ලන්සු කැඳවීම කරලා තියෙනවා එමත්තුමා ඒක හොඳටම දන්නවා අපි ඒ ටික හදලා ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඒ නිසා අපේ වැඩ ටික අපි හරියට කරා ගරු එමත්තුමනි මම හිතන්නේ මේක ඉතා වැදගත් අමාත්‍යාංශයක් ඔබතුමාට ඒ ලොකු වගකීම කරන්න පුළුවන් කියලා මම හිතනවා හැබැයි ලංකාවේ මාර්ග පද්ධතිය ගත්තාම මාර්ග ප්‍රමාණය ගත්තම මහමාර්ග යටතේ තියෙනවා කිලෝමීටර් 12496ක් පළාත් සභාව යටතේ තියෙනවා කිලෝමීටර් 34,000ක් ග්‍රාමීය මාර්ග තියෙනවා කිලෝමීටර් 75,000ක් ඔක්කොම ගත්තම කිලෝමීටර් 12,200ක් විතර කිලෝමීටර් 122,000ක් තියෙනවා ලංකාව පුරාම
ඔබතුමන් ලගේ ආණ්ඩුව අනුව ඔබතුමන් ලගේ කාල පරිච්ඡේදයේ ලංකාවේ තියෙන පාරවල් ඔක්කොම කාපට් කරන්න යනවා කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතිය යටතේ බලමු කරන හැටි හැබැයි ඒක ප්‍රශ්න කීපයක් මතුවෙනවා දැන් මෙතන ඉන්නවා අපේ නිමල් ලංසගරු ඇමතිතුමා එතුමාට තමයි ග්‍රාමීය මාර්ග පද්ධතිය බාරව තියෙන්නේ කියන්නේ කිලෝමීටර් 75000ම තියෙන්නේ ලංස ඇමතිතුමාට එතකොට පළාත් සභා පාරවල් අයින් කරුවම කිලෝමීටර් 35000 ජොන්ස්ටන් ඇමතිතුමාට ඉතුරු වෙන්නේ RDA එකේ පාරවල් ටික සහ අධිවේගී මාර්ග විතරයි. දැන් මේ වගේ දක්ෂ ඇමතිවරයෙකුට මේකේ වගකීම මහමාර්ග අමාත්‍යාංශයට දෙන්න ඕනේ. හැබැයි මේක කඩලා එහාට මෙහාට දීලා තියෙන්නේ. මම දැක්කා ළඟදී ගරු ඇමතිතුමනි, ගරු සභාපතිතුමනි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන් තියෙනවා. ඒ තීන්දුව තමයි අධිවේගී මාර්ග ටික ඔබගේ අමාත්‍යාංශයෙන් අයින් කරලා මහභාණ්ඩාගාරයේ ලේකම්තුමා යටතේ කම්පැනියක් හදන්න යනවා කියලා. මේක මොන විහිළුවක්ද මේ අමාත්‍යාංශයේ ජොන්ස්ටන් ඇමතුමා වගේ කෙනෙක් ඉද්දි මම ඔබතුමා ඉන්න නිසා කියන්නේ ඒ වගේම දක්ෂ ලේකම්වරයෙක් ඉන්නවා ප්‍රේමසිරි මහතා ඊටාම දක්ෂ ලේකම්වරයෙක් අපි එක්ක පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි ඇත්ත කතා කරන්න ඕනේ හැබැයි එහෙම තියෙද්දි කම්පැනියක් හදන්න යන මහ භාණ්ඩාගාරය මම කැමති ඇමතිතුමාගෙන් එතුමාගේ උත්තර දෙනකොට මේකට පිළිතුරක් දෙන්න දැන් මේකට නම් මේ කම්පැනි හදන එකේ යටිපූට්ටු වැඩක් තියෙනවා කියලා මම මේ සභාවේ කියන්න කැමතියි ඔක්තෝබර් මාසේ 12 වෙනිදා කැබිනට් තීන්දුව ගන්න මහමාර්ග අමාත්‍යාංශයේ සියලුම අධිවේගී මාර්ග අයින් කර මහ භාණ්ඩාගාරයේ ලේකම් යටතේ කම්පැනියක් හදනවා කියලා කියන්නේ. හරි මම කැමති ගරු සභාපතිතුමනි මේ කැබිනට් තීන්දුවේ ප්‍රෙස් බ්‍රීෆින් එක සභාගත කරන්න මේ සභාවට බලන්න. ඒ ප්‍රෙස් බ්‍රීෆින් එකේ තියෙනවා ඒකේ කියන ටික තියෙනවා එහෙම් පිටින්ම ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති ගරු සභාපතිතුමනි මේක කියනවා කැබිනට් කෙහෙලිය රම්බුක්කැල ඇමතිතුමා මම අහන්නේ මේ කම්පැනිය හදලා මේ කම්පැනියට බලය දෙනවා මේ කම්පැනියට ඒ සියලුම අධිවේගී මාර්ග පිළිබඳව තීන්දුව ගන්න මම ගරු ඇමතිතුමාගෙන් අහනවා දැනට ඒ කම්පැනිය මහ භාණ්ඩාගාරය යටතේ හදනවා කියලා කිව්වට සිංගප්පූරුවේ කම්පැනියක් එක්ක සාකච්ඡා කරලා 49%ක කොටස් ඒ පෞද්ගලික සමාගමකට දීලා අපේ අධිවේගී මාර්ග ටික පෞද්ගලීකරණය කිරීම සඳහා පළවෙනි පියවරක් හැටියට තමයි මේ උප්පර වැටිය කරලා තියෙන්නේ කියලා මම මේ සභාවට කියනවා මේක පට්ටපල් හොර වැඩක් කරන්නේ මේකට අපි විරුද්ධයි ඇත්ත කියන්න මම ප්‍රෙස් බ්‍රීෆින් එකේ කියන එකම මට තේරෙනවා කේලිය රම්බුක්කැල ඇමතිතුමා මොකද්ද කියන්නේ ප්‍රෙස් බ්‍රීෆින් එකේ කැබිනට් මණ්ඩලය රජයට කම්පැනියක් හදන්න නිර්දේශ කරන අතර එම කම්පැනියට ආදායම් උපයවීමේ බලය ලැබෙනවා විශේෂයෙන්ම රජයට අයිති වාණිජ වශයෙන් ඉහළම වටිනාකම ඇති රාජ්‍ය ඉඩම් අවුරුදු 30කට බදු දීම හරහා රජයට මුදල් සොයාගත හැකි කියලා කෙහෙලිය රම්බුක්කැල ඇමතිතුමාම කියනවා එතකොට මෙහි ඉඩම් ටික බදු දෙන්න පුළුවන් ඒකෙන් උපය ගන්න මුදල් උපය ගන්න පුළුවන් අධිවේගී මාර්ග හදන්න කියලා කියන්නේ මොකද්ද මේකේ කියන්නේ මේ තියෙන්නේ මරදාන දුම්රියට අයිති ඉඩම් ටික ඩේරේක වටේ තියෙන අක්කර 100ක ඉඩම් ටික ඒ වගේම මැනින් මාකට් එකේ ඉඩම් ටික මේ UDA එකට අයිති ඉඩම් ටික අරගෙන මේක අවුරුදු 30ක බදු දෙනවා කියලා කියනවා මං ආන්නේ මේ බදු දෙන්නේ කාටද राज्य वधु संस्थावे तमिलनाशे ज्ञाति तमिलनाशे लबादुर මේ ඥාතින්ද දෙනක හොඳයි චීනුන්ට දෙන වට වට. ඔහල මේක දෙන්නේ චීනුන්ට. අයියෝ ලැජ්ජ නැති කතාවල් කියන්නේ. මම අහන්නේ ගරුව ඇමතිතුමනි. මම අහන්නේ ඇමතිතුමනි. ඔබතුමාගෙන් අහනවා මේ ඉඩම් අක්කර අවුරුදු 30කට බදු දෙන්න සැලසුම් කරලා තියන්නේ අපේ රාජ්‍ය ඉඩම් ටික විදේශ සමාගම් වලට නෙවෙයිද? එතකොට මේක පෞද්ගලීකරණයේ පළවෙනි පියවරක් නෙවෙයිද? මෙච්චර කාලයක් මේ සභාවට මේ රටට ඇවිල්ලා පත්තපල් බොරුනේ කිව්වේ දැන් අද මිනිසුන්ට තේරෙනවා මේකේ ක්‍රියාමාර්ගය. ඒ නිසා ජොන්සන් ෆර්නැන්ඩෝ ඇමතිතුමාට ප්‍රේමසිරි ලේකම්තුමාට මම හිතනවා තව මාසයක් දෙකක් යනකොට අමාත්‍යාංශයේ අධිවේගී මාර්ග ටිකක් ගත්තම ඔබතුමාට ඉතුරු වෙන්නේ බෝකු ටික හදන්න විතරයි. මට කනගාටුයි කියන්න. මම පුදුම වෙන්නේ නැහැ. මොකද PB ජයසුන්දර මැතිතුමා
තමයි මේ අමාත්‍යංශ තීන්දුව తీරන ගන්න. ඔබට තීන්දුව తీරන ගන්න බෑ. ඊයේ බන්දුල ගුණවන්ත අමාත්‍යතුමාට ඉවසන්න බැරුව අන්තිමට ඇවිල්ලා කිව්වා කතාව. මේ නිවාඩ් කබ්‍රාල්ලා වගේ අය මේ මොකද වියත්මක කණ්ඩායම වගේ අය. අද ඒගොල්ලෝ තමයි මේකේ තීන්දුව తీරන ගන්න. ඉතින් මට කියන්න කැමති මේ අවස්ථාවේදී ඔබතුමා මේ ගැන මේ සභාවට වාර්තා කරන්න හදන කම්පැනිය සහ මේ ඉඩම් බදු දෙන ක්‍රමය කාටද මේ ඉඩම් බදු දෙන්නේ මොන පදනමෙන්ද මේ රාජ්‍ය ඉඩම් බදු දෙන්නේ කියන එක විශේෂයෙන්ම කියන්නේ